අයිවන් සුබුදැසනක් කියවා. අද මේ මාසේ 19 වෙනිදායි මේ උදා වෙලා තිබෙන්නේ. අද පුවත්පත් බලනකොටත් ඒ වගේම ඊයේ තදත් දෙදින තුලත් අපිට මේ කොවිඩ් පිළිබඳව වැඩිපුර කතා කරන්නට තිබුණාට නිරන්තරව මතකයට නැගෙනවා මිට 12 වසරකට පෙර ආතුව අප LTTE ත්‍රස්තවාදීන් යුදමේ වශයෙන් පරාජය කරමින් ලත් ජයග්‍රහණය රටක් විදිහට අප සැමරූ හැටි පිළිබඳව ඉන් යම් සැනසීමක් සහනයක් උදා කරගත් හැටි පිළිබඳව අපට මතකයට නැගෙනවා. එය මතකයට නංවාලනවා අද ජාතික පුවත්පත්වල පළවන සටහන් ඡායාරූප කවි වැකි මේ සියල්ල. ඒ අතර අප මෞබිම පුවත්පතට අවධානය දෙන්නට හිතුවා. එහි තිබෙන ඡායාරූපයම සුවිශේෂ එකක් වන නිසා විජයග්‍රහණයේ 12 වෙනි සැමරුම් දිනය අදයි කියන තේමාවත් එක්ක එදා අවසන් වරට දියත් කෙරුණු මානුෂීය මෙහෙයුමේදී යුද විරුවකු මේ අවසාන වශයෙන් කොටුවෙච්ච දමිළ ජනතාව අතර හිටපු සාමාන්‍ය සිවිල් ජනතාව අතර හිටපු මවක් බේරාගෙන අරගෙන එන ආකාරය දක්වන ඡායාරූපය මේවා ඒ කාලේ බොහෝ දෙනාගේ හද සසල කළ ඡායාරූප බවට පත් වුණා සහ මේ මෙහෙයුමේ ස්වરૂපය මානුෂීය මෙහෙයුමක ස්වરૂපය ලෝකයට පෙන්වන අවස්ථාවක් බවට පත් වුණා. ලෝකය ඒ පිළිබඳව දුන්නු තැන සහ අවධානය කෙසේ හෝ වේවා ලාංකිකයෝ විදිහට සතුරාට උවත් ගරු කරන සතුරාට උවත් සලකන ආකාරය පිළිබඳව සටන පසක තබා ඇතැම් තැන්වල ජනතාව වෙනුවෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව බොහෝ දෙනාගේ පැසසුම් අපේ ආරක්ෂකංශවලට හිමි වුණා. කෙසේ වෙතත් ඒ පිළිබඳව සම්බන්ධ වන යම් යම් වාර්තා අද දවසේ අපට දකින්නට පුළුවන්. ලංකාදීපයේ වාර්තා කරනවා විජයග්‍රහණයේ 12 වෙනි සමරුව අද උත්සවයක් නැහැ. මියගිය රණවිරුවන්ට පුෂ්ප උපහාර ජනපති අතින් එවක ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සේනාධිනායකයා බවට පත් වෙලා ඉන්නවා. ඊළඟට දිනමින පුවත්පතේ තිබෙනවා එවක ජනාධිපතිවරයා වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශය එදා කිසිවකු යුද්ධයට ගියේ ජන සංහාරයක් සිදු කිරීමට නොවේ. ඊයේ පාර්ලිමේන්තුවේදී ආරම්භයේදී එතුමා සුවිශේෂ ප්‍රකාශයක් කළා. ඒ නුපුටාගෙන අද මෙලෙස වාර්තා කරනවා. ඒ අතරේ අපට එම පුවත්පතේම දිනමිනේම දකින්නට පුළුවන්කම තිබෙනවා විජයග්‍රහණයේ සැමරුම වෙනුවෙන් යුද හමුදාවේ 4714කට උසස් වීම පිරිනැමෙන බව දැක්වෙන සටහනකුත් අපට මුණ ගැසෙනවා. ඊළඟට අරුණ පුවත්පත අපට හමුවනවා මානුෂීය බෙහෙවීමේදී තුවාලලත් රණවිරුවන්ගේ දීපල ණය මත පොලිය අහෝසි අගමැති මහින්ද පාර්ලිමේන්තුවේදී කියයි. මොනතරම් ඔවුන් වෙනුවෙන් යම් යම් සංග්‍රහ සත්කාර කරත් එවක ඔවුන් මේ රට වෙනුවෙන් කළ මෙහෙවර ජීවිත පරිත්‍යාගයෙන් කළ සේවය පිරිමැසිය නොහැකි එකක්. දිවයින පුවත්පත අද වාර්තා කරනවා කවි පෙළක්කේ කනුරාද හිරිපිටියේගේ විජයග්‍රහණයට වසර 12යි 30 වසරක ත්‍රස්තවාදී හිසරදය ඇස් අස්කල 12 වැනි මහා සැමරුම අදය හුස්මක් දුන් රටට ඇතිකර පුනරුදය රැස්හි දයි සදාරණ විරු ජය දදය කියලයි දිවයින අනුරාධ හිරිපිටියගේ මේ කවි පෙළ කියන්නේ. ඊළඟට අපි දකිනවා විශේෂ අතිරේකයකුත් නිකුත් කොට තිබෙනවා දිනමින පුවත්පත. එක ධජයක් යට සැබෑ විජයග්‍රහණී 12 වැනි සැමරුම කියලයි නම් කොට තිබෙන්නේ. අද එලෙස අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. එහි ඇතුල් පිටුවට යොමු වුණොතින් ඒ තුළ ඉතාම සුවිශේෂ ඡායාරූප දෙකක් අපට දකින්නට ලැබෙනවා. මම හිතන ඔබට පින්විය යුතුයි කියලා. ඒවක බොහෝ රණවිරුවන්ගේ ඒ වගේම සේනාධිනායකින්ගේ චිත්ත ධෛර්ය නංවන්නට හේතු වුණු අවස්ථාවන් දෙකක් අපට මෙලෙස යලි සිහිපත් කර දෙනවා අද දිනමින පුවත්පත. රටේ ජනාධිපතිවරයා සේනාධිනායකයා විරුවන් අතරට ගොස් ඔවුන්ගේ තත්ත්වය සොයා බලමින් සටනේ තත්ත්වය සොයා බලමින් ඒට දිරිදුන් අවස්ථා සහ ආරක්ෂක ලේකම්වරයා එක්ක සටන් පෙරමුණට ගිය අවස්ථාව තමයි මෙලෙස අපට දකින්නට ලැබෙන්නේ. කෙසේ වෙතත් අප යුදමේ වශයෙන් ත්‍රස්තවාදය පරාජය කරලා ඒ පිළිබඳව සැනසුම් සුසුමක් කෙළඹින් ජීවත් වන රටක අද ඉන්නවා. නමුත් මතවාදමය වශයෙන් LTTE ත්‍රස්තවාදය අපට පරාජය කළ හැකි වුණාද මේ ගැන තමයි අප තවදුරටත් සිතිය යුතුව තිබෙන්නේ. රට තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් තවදුරටත් එය ක්‍රියාත්මක වෙමින් තිබෙන බවට බොහෝ සාක්ෂි සාධක අදටත් අපට මුණ ගැසෙමින් තිබෙනවා. ඒ අතරේ අප රටක් විදිහට මේ ලද ජයග්‍රහණය සමරනකොට පාර්ලිමේන්තුව තුළ දෙමළ සංධානයේ මන්ත්‍රීවරු පිටිපහන් දල්වමින්
අපට දකින්නට පුළුවන් අරුණ පුවත්පත ගෙනෙන මේ වාර්තාව තුල කළු ඇඳගෙන ඇවිත් දෙමළ සංධාන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ පිටහන් දල්වති යුද සමයේ මිය ගිය දෙමළ ජනතාව සිහි කරමින් දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කළ සැමරුම පිළිබඳව අරුණ වාර්තා කරනවා එහාට ගියාම උතුරේ ඇතැම් ස්ථානවල යම් යම් සැමරුම් කිරීමට බලාපොරොත්තු වුණු ඒවා නවත්වන්නට සිදු අවස්ථාත් ඒ වගේම නීති විරෝධී මෙවැනි එකසු වීම නවත්වන්නට වූ අවස්ථාත් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා විටින් විට අවස්ථා ගණනාවකදී ඔවුන්ට අවවාද කරත් ඔවුන් තවදුරටත් මේ ජනතාව සිහිපත් කරන මුවාවෙන් ත්‍රස්තවාදීන් සමරන අවස්ථා පිළිබඳව තමයි මෙලෙස වාර්තා වෙන්නේ ජාත්‍යන්තරය තුලත් ඩයස්පෝරා එක දෙමළ ඩයස්පෝරාව ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයෙන් කෙසේ හෝ වේවා අප අද මෙලෙස නිදහස් රටක ජීවත් වෙනකොට එවක ඇතැම්නම් කියවුනා මේ කියවු සටහන් එක්ක සේනාධිනායකයාගේ ඉඳලා ඇතැම්නම් ඇතැම් අය පිළිබඳව සටහන් ක්‍රමානුකූලව මැකී යන ස්වරූපයකුත් අපට දකින්නට ලැබෙනවා. ඒ අතරේ එවක හිටපු යුද හමුදාපතිවරයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට කටයුතු කරනවා. ඒ වගේම සමගි ජන බලවේගී ඉහළ නායකයෙකු විදියට කටයුතු කරනවා. එවක සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානියා විදියට හිටපු වර්තමාන විශ්‍රාමික රියාද් බිලාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍යවරයා විදියට කටයුතු කරනවා. ආරක්ෂක ලේකම්වරයා විදියට කමල් ගුණරත්න මහතා දා සේනාධිපතිවරයෙකු ලෙස සිටි එතුමා කටයුතු කරනවා. ඒ වගේම වර්තමාන යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා විදියට එතුමා වර්තමානයේ කටයුතු කරනවා. ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා එවක සේනාධිනායකවරයෙකු විදියට හිටපු එතුමා මෙහාදී වශයෙන් ගත්තාම එදා මේ සටනට දිරිදුන් පණදුන් නායකයෝ අද රටේ යම් යම් සුවිශේෂ ස්ථානවල කටයුතු කරනවාත් අපට දකින්නට පුළුවන්. අමතකුණු නම් ඇති කිසි වෙතත් අපට කිසිලෙසකවත් ඔවුන් කළ මෙහෙවර අමතක කරන්නට බැහැ. නම් වශයෙන් අමතක වුණා හෝ අමතක කරන්නට සැලසුවා හෝ මකා මැකී යන්නට හෝ මකා දමන්නට කටයුතු කළා හෝ වේවා ඔවුන් කිසිවකු කළ මෙහෙවර අපට අමතක කළ නොහැකි සදා ඔවුන්ට අපේ ශීර්ෂ ප්‍රණාමය හිමිවන බව සිහිපත් කරනවා. මේ යුදමය වශයෙන් LTTE පරාජය කිරීමේදී මිය ගිය සියලු දෙනා විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ අවසන් සටනේ විරුවන් වගේම රණ විරුවන් අතර යුදබිමේ තාත්තා විදිහට විරුදාවලීලත් ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑ කඩුව ඇතුළු විරුවන් අපට කිසිලෙසකවත් අමතක කළ නොහැකි. ඒ වගේම එදා එවක යාපනයේ නගරාධිපතිව හිටපු ඇල්ෆ්‍රඩ් දොරයප්පා ඝාතනයේ ඉඳලා 75 ඇල්ෆ්‍රඩ් දොරයප්පා ඝාතනය කරමින් අත්පුත් තබන LTTE ත්‍රස්තවාදය එන අනතුරුව 83 අවුරුද්දේ හමුදා ට්‍රක් රථයක් පුපුරවා හරිමින් ආරක්ෂකාංශයක ගැටුම් ඇති කරගත්තු තැන ඉඳන් මේ දක්වා දිවිපිදු සියලු රණවිරුවන් ජීවිත පූජ කරපු ආදරණීය සාමාන්‍ය ජනතාව LTTE ත්‍රස්තවාදී ගුදුරු බවට පත් වූ සිංහල දෙමළ මුස්ලිම් බර්ග සෑම සියලු දෙනාම මේ මොහොතේ අපි ඉතාමත්ම සෙනෙහසින් සිහිපත් කරනවා. එමනම් අපි ඉන්නේ හට ගමන් කරමු. අද එවැනි දිනක් බවට පත් වෙද්දී කනගාටු වෙන්නවත් කියන්න වෙනවා. අපි නොපෙනෙන සතුරෙක් එක්ක සටන් කරන්න වෙලා තිබෙනවා COVID-19. මේ නොපෙනෙන සතුරා හමුවේ ජීවිත දහසකට වැඩි පිරිසක් බිලි වී තිබෙන බවත් ඉතාම කනගාටු වෙන්නවත් ප්‍රකාශ කරන්නට වෙනවා. 30 අවුරුදු යුද්ධයකින් මියගිය සංඛ්‍යාවට වඩා පහුගිය කාලේ රියානතුරු වලින් මියගිය සංඛ්‍යාව වැඩි. ඒ වගේම මෙහෙම ගියොත් කොවිඩ් වලින් මිය යන සංඛ්‍යාවත් වැඩි වෙවිද කියලා අපිට බයක් සැක සංඛාවක් ඇති කරමින් තිබෙනවා කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනි. 1015ක් බවට පරිවර්තනය වෙනවා මරණ සංඛ්‍යාව අවසාන වශයෙන් වාර්තා වූ මරණ 34ක් එක ගත්තාම. ඊළඟට මේ කොවිඩ් පිළිබඳව විවිධ වූ වාර්තා මුණ ගැසෙන අතරතුර ඊයේ කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළ යෝජිත වරායනගර පනත් කෙටුම්පත වරායනගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය ප්‍රකාශයට පත් කළා. ඒ අනුව එහි තිබෙන ඇතැම් වගන්ති විශේෂ බහුතරයකගේ කැමැත්තෙන් සම්මත කර ගත යුතු බවත් තවත් ඇතැම් වගත්ති ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවත් නිර්දේශ කරලා තිබෙනවා. ඒ වගේම මතය ඉදිරිපත් කරලා තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින්. ඒ වගේම ඔවුන්ගේ ඒ මතය තුළ සඳහන්ව තිබෙනවා සංශෝධනයකට
යනවා නම් ඇතැම් වගන්ති සරල බහුතරයකින් සම්මත කර ගැනීමේ හැකියාව තිබෙන බව ඒ අනුව ඊයේ පස්වරුවේ අමාත්‍ය මණ්ඩල විශේෂ රැසීමක් පැවැත්වුණා මේ පිළිබඳව සාකච්ඡා කරන්න ඒදී තීරණය වූ බව සඳහන් වෙනවා මේ සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට අද සහයට දෙදින තුල මේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය ගෙනවිත් ඒ අනුව සරල බහුතරයකින් සම්මත කර ගැනීමට දිනමින් අද වාර්තා කරන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව වරාය නගර කිටුම්පත සංශෝධනයට කැබිනට අනුමැතිය සංශෝධන අද මැති සභයට වරාය නගර කිටුම්පතට සරල බහුතරය ප්‍රමාණවත් ඇමති මහාචාර්ය ජීඑල් පිරිසුපුටාගෙන දිනමින් ගෙනෙන වාර්තාවත් අපට දකින්නට පුළුවන් අරුණාද වාර්තා කරන අපූර්ට් සිටි පනතේ වගන්ති 25ක් ව්‍යවස්ථාවට පටහැනි වගන්ති 9කට බහුතර ඡන්දයක් සහ ජනමත විචාරණයකුත් උනේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය එලෙස වාර්තා කළා තියෙනවා ඊළඟට ලංකාදීප පුවත්පතේ යොමු වෙද්දී හි දකින්නට පුළුවන් වරාය නගර පනත වගන්ති 25ක් ව්‍යවස්ථාවට පටහැනි ඇතැම් වගන්ති බහුතරයකින් ජනමත විචාරණයකින් දෙකෙන්ම සම්මත විය යුතුයි කථානායක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දන්වයි කියලායි කියන්නේ ඊළඟට පනතට සංශෝධන ගේන්න කැබිනට් අනුමැති හිමි වුණා කියලා ලංකාදීපයත් වාර්තා කරනවා අපි මව්බිමට යොමු වීමේදී දකින්නට පුළුවන්කම තිබෙනවා සංශෝධන ඇතුළත් කළොත් සරල බහුතරයකින් සම්මත කළ හැකි කියන කාරණාවත් එක්ක ජනාධිපති නිදීක්ෂ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණට ඉදිරිපත් කළ සරල බහුතරයකින් සම්මත කිරීමට අදාළ සංශෝධන වලට කැබිනට් අනුමැති හිමි වුණා කියලා තමයි එහි දැක්වෙන්නේ පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අදහා හෙට පැවැත්වෙන බවත් අද මව්බිම පුවත්පත වාර්තා කරනවා දිවයිනේ ප්‍රධාන සිරස්තලයත් එම තමයි ඒ කාරණාවට අදාළයි ඊළඟට අද පුවත්පත බැලීමේදී ඒ පිළිබඳව සඳහන් වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ මතය අනුව වරාය නගර පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වූ බව මේ ඇතුළත් යම් යම් තවත් වාර්තා තිබෙන්න පුළුවන් කොවිඩ් සම්බන්ධ තවත් වාර්තා එන්නත් කරන්නේ නැත් සම්බන්ධ තවත් වාර්තා මේ සියල්ල එක විරාමයකින් අනතුරුව අපි අලිමුණ ගැසෙමු අපි අලිත් වාර්තා කිහිපයකට අවධානය යොමු කරමු මේ වරාය නගර පනත් කෙටුම්පත වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳවම සම්බන්ධ කාරණාවක් අද පුවත්පතේ තිබෙන වරාය පනත් කෙටුම්පතේ ඇතැම් බගන්තු ව්‍යවස්ථාවට පටහැනි කියන ප්‍රධාන කාරණාවත් එක්ක මේ පිළිබඳ විපක්ෂයේ ස්ථාවර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතුමාගේ අදහස් දක්වීම වැදගත් පනතක් මේ වගේ වසංගත තත්ත්වයක් තිබෙන අවස්ථාවක ඉදිරිපත් කිරීම ඉතාම අශෝභන ක්‍රියාවක් විදිහට තමයි ඔවුන් පෙන්වා දෙන්නේ කිසු විවා මේ ගැන වාද විවාද අද සහහිට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා මේ අතරේ එම පුවත්පතම මතක් කර දෙනවා අලුත් අවුරුදු පොකුර 50000 ඉක්මවා ගිය බව ඊයේ දිනේදී නව රෝගීන් 2478ක් පිටපිට මේ දින ගණනාව පුරාවට 2000 ඉක්මවන ආසාදිතිය සංඛ්‍යාවක් දෛනික ආසාදිතිය සංඛ්‍යාවක් වාර්තා වෙනවා ඒ වගේම ගැබිනි මව්වරුන්ටත් කොවිඩ් එන්නත ලබා දීම පිළිබඳව වසංගත රෝග විද්‍යා එකකේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර උපුටා දක්වමින් අද පුවත් වාර්තා අතර අපට දකින්නට පුළුවන් ස්පුට්නික් එන්නත් මාත්‍රා 185000ක් 25 වනදා ශ්‍රී ලංකාවට රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන උපුටා දක්වමින් මව්බිමත් මේ ගැන වාර්තා කරනවා ස්පුට්නික් වී මාත්‍රා 185000ක් ලබන අඟහරුවාදා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා කියලා ඒ වගේම PCR පරීක්ෂණාගාර වැඩි කිරීමට කඩිනමින් පියවර ගන්නවා කියලා සෞඛ්‍ය අමාත්‍යතුමිය උපුටාගෙන අද මව්බිම පුවත්පතේ වාර්තාවක් දකින්නට පුළුවන්කම තිබෙනවා කිසිවිටත් ඇමතිතුමිය PCR පරීක්ෂණ වැඩි කරන්න පරීක්ෂණාගාර වැඩි කරන්න කටයුතු කරාට සෞඛ්‍ය අංශයෙන් ඒ සඳහා සහයෝගී හිමි වෙන්නේ නැහැ කියලා වෛද්‍ය රසායනාගාර වෘත්තිවේදීන්ගේ සංගමේ සභාපති රවි කුමුදේශ් මහතා නගන චෝදනාවකුත් අපට එක්පසකින් දකින්නට පුළුවන්කම තිබෙනවා මෙන්න අප ඉදිරිපත් කළ වාර්තා දෙක අද මව්බිම පුවත්පතේ පළවී ඇති ආකාරය දකින්නට පුළුවන්කම තිබෙනවා ඒ වගේම ඊට පෙර සඳහන් කළ අද පුවත් පතේ තිබෙන මේ අලුත් අවුරුදු කොවිඩ් පොකුර 50000 ඉක්මවීම පිළිබඳ වාර්තාවත් අපට දකින්නට පුළුවන්. ඉන් අනතුරුව අපි අවධානය යොමු කරන්නට ඕනේ තවත් විශේෂ කාරණා කීපයක් තිබෙනවා. මේ 24-25 රාජ්‍ය විශේෂ නිවාඩු බැංකු සහ වෙළඳ නිවාඩු නැහැ කියලත් අද පුවත්පත ගෙන එන වාර්තාවක් අපට දකින්නට පුළුවන්. ඒ සමග අප දැක්කා මේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප කලින් ලබා දීම සඳහා මේ 21 වනදාට ලබා දීම සඳහා තීරණයක් ගෙන තිබෙන බව පළවෙනි වාර්තාවකුත් දකින්නට පුළුවන් මේ සංචාරණ සීමා පැනවීමට කටයුතු කිරීමත් එක්ක කලින්ම වැටුප ලබා දීමට ක්‍රියා කිරීම පිළිබඳව රාජ්‍ය අංශයේ රාජ්‍ය සේවකයෝ බහුතරයක් දෙනා මේ
කෝවිඩ් මර්ධන සටනේ නියැලී ඉන්නවා බොහොම ක්‍රියාකාරී මෙහෙවරක යෙදෙනවා. නමුත් ඔවුන්ට ඔවුන්ගේ රැකියාව පිළිබඳ අමිනිශ්චිත භාවයක් හෝ දීමනාවල හෝ ගැටලුවක් ඇති නොවන ආකාරයට කටයුතු කරන්නට රාජ්‍ය වගබලා ගනිමින් සිටියට පෞද්ගලික අංශයෙන් යුතු බහුතරයක් මේ රටේ සේවක සේවිකාවන්ගේ තත්ත්වය ඒකද කියන එක පිළිබඳව රාජ්‍ය මීට වඩා අවධානය යොමු කළොත් හොඳයි කියන එකත් අප විශේෂයෙන් අවධාරණය කරන්න ඕනේ. මොකද පසුගිය කාලේ රැකියා අහිමිවීම හරියට පරිණත නොලැබීම නොගෙවීම පිළිබඳ වාර්තා ඒ වගේම එවැනි ගැටලු රැසකට මුහුණ පාන්ට වීම රැකියා අවිනිශ්චිතතාවයට මානසික ව්‍යාකූලතාවයන්ට දැඩි ලෙස මුහුණ පාන්ට වූ පෞද්ගලිකාංශයේ බොහෝ දෙනා ඉන්නවා. ඒ නිසා ඒ පිළිබඳවත් මීට වඩා අවධානය යොමු වෙනවා නම් හොඳයි කියලා අප විශ්වාස කරන්නේ. මේ අතරේ ලංකාදීපයේ මුණ ගැසෙනවා දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම වසම් තුනක් වසයි ඔක්කොම 345ක් බහලා වැසු වසම් 8ක් යලි අරි. මේ විටින් විට ප්‍රදේශයෙන් ප්‍රදේශය හඳුනා ගනිමින් ලොක්ඩවුන් කිරීම පිළිබඳව විවිධාකාරයේ වාර්තා අපට මුණ ගැසෙනවා. ඒ අතරේ මේ වන විට ලොක්ඩවුන් කර තිබෙන එහෙම නැත්නම් හුදකලා භාවයට පත් කරලා තිබෙන ග්‍රාම සේවා වසම් සහ හුදකලා භාවයෙන් නිදහස් කරන ග්‍රාම සේවා වසම් පිළිබඳව විවිධාකාරයේ වාර්තා අපට මුණ ගැසෙනවා. ඊයේ දවස වෙනකොට වාර්තා වෙන ආසාදිතයන් අතරේ වැඩි ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙන ස්වරූපයක් දක්නට ලැබුණා. පසුගිය දිනවල කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා වගේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පැය 24කදී ආසාදිතය 677ක් කිනුත් වැඩිම ප්‍රමාණයක් බියගමින් වාර්තා වූ බව තමයි මේ පුවත් වාර්තා අතර අපට දකින්නට පුළුවන්. අරුණේ ඒ අතරේ සඳහනක් තිබෙනවා PCR කළ දස දහසකට ප්‍රතිඵල නැහැ කියලා දැක්වෙනවා. PCR කළ දස දහසකට ප්‍රතිඵල නැතිවීම නම් එතරම් සුදුසු තත්ත්වයක් වන්නේ නැහැ. සහ ප්‍රමාද වීම කිසිසේත් සුදුසු තත්ත්වයක් වන්නේ නැහැ. ඇතැම් වෙලාවට PCR පරීක්ෂණ එනකොට ඒ ආසාදිතීන්ට වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි. ඇතැම් ආසාදිතයෝ යන්න ඕනේ තැන්වල ගිහිල්ලා ඉවරයි. මේ ආදී ගැටලු රැසකටත් මුහුණ දෙන්නට සිද්ධ වෙලා තිබෙනවා. ඇතැම් අය දැඩි දෙගිඩියාවකින් පසු වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ තමන් කරපු PCR පරීක්ෂණය පිළිබඳව තමන්ට අදාළ PCR පරීක්ෂණය පිළිබඳව. කාබනික පොහොර අර්බුදයක් නම් චීනයේ උදව්වට ලෑස්ති කියලා පුවත් වාර්තාවක් අද අරුණ ගෙනවිත් තිබෙනවා. අපට දකින්නට පුළුවන්කම තිබෙනවා අර්බුදයක් නම් කියලා සඳහන් කළාට බොහෝ තැන්වල අර්බුද තමයි දකින්නට ලැබෙන්නේ. වාර්තා වෙන්නේ බොහෝ තැන්වල පොහොර හිඟ ඇතැම් පොහොර අලෙවි කරන වෙළෙන්දු පොහොර වැඩිමිලට විකිණීම සඳහා ගබඩා කර තබා ගැනීම පිළිබඳව තොරතුරුත් ඇතැම් ප්‍රදේශවල ගබඩා වැටලීමට ජනතාව ඉදිරිපත් වෙන තරමටම පොහොර හිඟේ උග්‍ර වී ඇති බවකුත් දැනගන්නට ලැබෙනවා. දැන් පහුගිය කාලේ අයහපත් කාලගුණය නිසා එක පැත්තකින් වගාහානි වගාපාලු සිද්ධ වෙනවා. පොහොර හිඟේ නිසා වගාහානි සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ගෑස් පිළිබඳව ගත්තත් දැන් පහුගිය දිනවල ඉඳලා ගෑස් සමාගම් ගෑස් මිල වැඩි කිරීමට ඉල්ලීමත් එක්ක ඒට රජ්‍ය අනුමැතිය නොලැබීමත් එක්ක මේ වෙනකොට ඇතැම් ගෑස් ටැංකි ගෑස් සමාගම්වල ඇතැම් ප්‍රමාණවල ගෑස් ටැංකි අධික හිඟයක් තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඇතැම් පාරිභෝගිකයින්ට වෙලා තිබෙනවා බොහෝ දුර ගෙවාගෙන ගිහිල්ලා ගෑස් ටැංකි හොයන්න වෙන තරමට ඇතැම් නියෝජිත ආයතනවල ගෑස් හිඟවන තරමට මේ තත්ත්වය උග්‍ර වී ඇති බවත් අපි විශේෂයෙන් වෙළඳ අමාත්‍යාංශයේ පාරිභෝගික අධිකාරිය ආදී රාජ ආයතන වෙත අවධාරණය කරන්නට කැමැති. ඊළඟට අපි තවත් කාරණා කීපයකට අවධානය දෙමු. මේ ගෑස් ගැන කතා කරා විතරයි අරුණ පුවත්පතෙත් අපිට සටහනක් හමු වෙනවා. ලිට්‍රෝ සහ ලාෆ් හවුල් ව්‍යාපාර යෝජනාවක් කැබිනට්ටුවට ඉදිරිපත් වෙනවා. රජයේ සතු ලිට්‍රෝ ගෑස් සමාගම සහ පෞද්ගලිකාංශයේ සතු ලාෆ් ගෑස් සමාගම් අතර හවුල් ව්‍යාපාර සැලැස්මක් සඳහා යෝජනාවක් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව අරුණ පුවත්පතේ මේ වාර්තාව බොහොම පැහැදිලිව සඳහන් කරනවා. ඒ වගේම ඉතාම සුවිශේෂී වාර්තාවක් තමයි මේ අපට මුණ ගැසෙන්නේ මේ පුවත්පතෙන්. කෝවිඩ් ඩෙංගු එකට හැදුනොත් තත්ත්වය බරපතලයි. ඩෙංගු මර්ධන ව්‍යාපාරයයි මේ කියන්නේ. මේ දිනවල වඩා වැඩි අවධානය යොමු කරන්න වෙලා තියෙන්නේ කෝවිඩ් පිළිබඳව. නමුත් ඩෙංගු රෝගීන් ඒ අතරතුර විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙනවා. මේ දෙකම එකට යම් කෙනෙක්ට හැදුනොත් මොකද වෙන්නේ? අතිශය භයානක තත්ත්වයක් උද්ගත වෙන්නට පුළුවන් කියන එක ඩෙංගු මර්ධන ව්‍යාපාරය විසින් කරන දැනුම් දීම. ඒ නිසා කෝවිඩ් පාලනය කරගන්න ඕනේ. කෝවිඩ් රෝගයට ගොදුරු වීමෙන් අපි වළකින්නට ඕනේ. ඊටත් වඩා පහසුවෙන් අපට ඩෙංගු වලින් වළකින්නට පුළුවන්කම තිබෙනවා අප ජීවත් වන පරිසර හැම විටම පිරිසිදුව තබා ගැනීම සහ මදුරුවන් බෝවීම පාලනය වන ආකාරයෙන්
පවත්වා ගැනීම තුළ ඒ නිසා මේ මදුරුව පේන්නේ ඉන්න සත්වෙක් අපිට මේ මදුරුව බෝවීම වළක්වාගෙන ඒට මුහුණ දෙන්න පුළුවන් වගේම නොපෙළෙන කොවිඩ් සතුරාට මුහුණ දීමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරනවා නම් ඒටත් නොහැකියාවක් නොමැති බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. එhmenan අපි අවසන් කරන්නට සූදානම් අද දවසේ මේ පුවත් වාර්තා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දවසේ පිළිසඳර වෙතයි යොමු වන්නේ. ඊට පෙර අපි අවසාන වශයෙන් උත් මෞබිම පුවත්පතේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයක් වෙතයි යොමු වන්නේ. දහස් ගණනකගේ ජීවිත පරිත්‍යාගයෙන් ලැබූ විජයග්‍රහණය පාවා දෙන්නේ නැහැ කියලා අග්‍රාමාත්‍යවරයා කියනවා. මෞබිමේ සටහනක් තියෙනවා. ඒ වගේම අද පුවත්පතේ තියෙනවා රණවිරුවන් වර්තමානයේ සුවවිරුවන් වී කොවිඩ් වසංගතයෙන් රට බේරා ගැනීමට සටන් වදිනවා. අද වැනි දිනක විශේෂයෙන් ඔවුන් සමරන සිහිපත් කරන දිනක ඔවුන් පිළිබඳව සටහනකින්ම මෙසේ පුවත් වාර්තා ඉදිරිපත් කිරීම අවසන් කරන්නේ ඔවුන් පිළිබඳව කෘතවේදීත්වය කිසිදාක කිසි ලෙසකින්වත් අවසන් කළ අමතක කළ නොහැක්කක් බවත් සටහන් තබමි. අපි විරාමයකින් පසු හමුවෙමු දවසේ පිළිසඳරත් එක්ක. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.